Thank you. Two young employees. Tarunyan Dennek, who were recruited recently. ඒගොල්ලන් අලුතෙන් බඳවා ගත්තේ මෑත් එකදීලු. ඒ දෙන මොනවද කර කර ඉන්නවා කියන්නේ? Were arguing. ඒ දෙන ආගියු කර ගන්නවලු. ආගියු කර ගන්නවලු. Space එකක් office. Prepositions වල පොතේ ගොඩක් වෙලාවට මෙන්න මේ his තැනට පස්සේ කියන පදෙන් තමයි අදාළ preposition එක निश्चित स्थान In office, when their boss work space එක. හරිද මම එකක් කරානේ පුළුවන් නම් පුතාලා අනිත් ටික තනින් කරන් try එකක් දෙනවද බලන්න. උදාහරණයක් විදිහට දැන් ගොඩක් PDF එක නැහැනේ මම PDF එක දාන්න. ඔක දැන්ට ඉඳ තියෙන තැනක පුතාලා මේක තේරුම් ගන්න කරන්න ඉස්සරහයි අවශ්‍ය. මෙන්න මෙහෙම දාගන්න question 1 කියලා පොඩි try එකක් දෙන්න. අර ගියාට වරදුනාට කිසි ගැටලුවක් නැහැ. ඔන්න 1 2 3 දාලා ඔක්කොම ඉස්සෙන් තියෙන ඔක්කොම පහයි තියෙන. එන්නේ ටිකට දාන්න බලන අනිත් ටික. පළවෙනි එකට ඉන්න. මම තේරුම් ටික කියන්න ඕන මේ ටිකේ. මෙතන ඔක් කියන එක පුතේ පුතාලා හිතන් ඉන්න තේරුම නෙවෙයි එන්නේ. ඔක් වල තේරුම් 6ක් විතර තියෙනවා. මෙතන ඔක් කියන එකෙන් එන්නේ ගැන කියන එක. ගැන කියන තේරුමයි ඔක් කියන එකේ. Towards කියන්නේ පුතේ දෙසට යම් දෙයක් දෙසට කියන එක. යම් දෙයක් පැත්තට. Along කියන්නේ පුතේ දිගේ කියන එක. පාර දිගේ නම් along the road. ඔන්නම් දන්නව පුතාලා. ඔන් කියන්නේ මත තෝ කියන්නේ තයන්න කියන එක. ඔයාට නම් to you. අපි දැන් in කියන එක ගත්තා. in කියන්නේ ස්ථානයකදී. මෙන්න මේ තේරුම් ටිකත් එක්ක පුළුවන් නම් පුතාලට තේරෙන විදියට කියවලා දාන්න බලන්න දාලා වේසයන් කරන්න බලන්න.
හරි සුදී අපි බලමු ටික පළවෙනි එකේ කියනවා සේවකය දෙන්නේ ඒ දෙන්නව අලුතෙන් බඳවගෙන තියෙන්නේ රීසන්ට් එක කියන්නේ මාත මෑතකදී ඒ දෙන මොනව කර කර ඉන්නවා කියලා අපි කියන්නේ ආගිව් කරනවලු आर्ग्यू कर ऑफिस के इस्ताने इन दानवास्ताने बोस बोस आने अभी ओन युवाते कर एक सेवक एक उत्तर दुनालो दया वोस 100 रुपी नोट बेचारा तीपा दया वोस दया इस नाम पुते ती है ना वा दया वोस नाम तीपुना दया वोस 100 रुपी रोस बेचारा तीपुना रुपया सी ए नोट तो आप और नए के तारवा गेम है इन दिस टेबल मे मे से है उड You should be ashamed. You can over. Should be can put a be a youtube. Over be a youtube look at the ashamed. Ashamed can put a latcha again again. It will be ashamed now. Latcha be a youtube. A latcha when known a space a cup. Yourselves. Yourselves can overla. ඔබලා කොහොමද ඔබලා ගැනම ගැන නම් of you should be ashamed of yourself said the boss boss කිව්වලු when I was at your age මම ඔයගොල්ලන්ගේ වයසේදී I didn't even know what a lie was මම ඔයාලගේ වයසේදී I didn't even know. Even kiyanne puthe unak kiyanne ka. Unak naththam pawa kiyala thoge therum gannawa. Api waram metena mokakda kiyanne kiyala. I didn't even know kiyanne man dannewat naha. Mokakda boruwak kiyanne kiyala. Ehema kiyawalu boss. Dan metenta anuwa metena even kiyanne menne me wat kiyala. Even naththam mama dannne naha boruwak mokakda kiyala. मेतन ईवन के कावट पास माम दाने बोरवाक्या मुखाद वाक्यार लसन एवन के दी मांग वैसे माँ बोरवाक्या मुखाद दमीडियेटली इमीडियेटे इटा इन विगसी टू एम्प्लॉयीज मैं सेव क्यों देना गेव 100 रुपी नोट इस पे सगा बॉस बॉस टर दूर नालो मैं नमे रुपया सी है ऐ ये यात्रा में लोगों बोरो की है पी सामान ने एको लगी हुआ ऐसे भी बोरो का क्या न देना है कि ने बिजली का नहीं है बॉस के देखना ठीक है तमाय मैं सेव क्यों देना ये रुपया सी है विवाद करके अन्न तो एक केली में बोस्ट दी लगी है
මොකක්ද බොස් කියලාලු මම ඕගොල්ලන්ගේ වයසේදී බොරුවක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියලා ඒක වැරදිනේ ඒ කියන්නේ සාමාන්‍ය බොස් කෙනෙක් නම් සාමාන්‍ය බොරු කියලා හුරුයිද ඒක තමයි ඒ කියන්නේ ඔකේ උත්තර ටික දාගෙන සහ අමාරු වචන ලියාගෙන ඉවරයි නะ පුතා ප්‍රේසන් කරන්න අපි යන දෙවෙනි ප්‍රශ්නෙට අර කලින් වගේ පුතේ පිටේ නම් 4 5 ගේ දාලා ලියා ගත්තා නම් ඇති මොනවා PDF එක දෙනවා සා රෙකෝඩ් එකක් දානවා අර පොඩ්ඩක් ඊළඟට යම් පුතේ ඊළඟ මාස් එකම කරමු ඒක මේ හේතු ලියාගෙන ඒ ටික පොඩ්ඩක් කරන්න ඕනේ මේක පොඩ්ඩක් අමාරුයි දෙවෙනි එක මොකද ඒකෙන් තේ ටෙන්සස් වලින් අහලා තියෙන්නේ ඒක ටිකක් අමාරුයි
අපි බලමුකෝ මෙන්න මේක අපි යමු මෙන්න මේකට ඒක මාත් එක්කම කරමු මෙන්න මෙහෙම පළවෙනි එකක් පොඩ්ඩක් බලමුකෝ fill in the blanks with the correct form of the verb given in the brackets මේ brackets වල දීලා තියෙන වචන වල හරි form එක ඒ කියන්නේ පුතේ හරි tense එක දාන්නලු මේ අදාළ ඉස්තැන් වල ඔන්න ඒක ටිකක් අමාරුයි අපි බලමු one day එක දවසක while two friends havidu and savidu space එක through a valley at one stage in their journey මේ වාක්‍ය මෙතෙන්ට වෙනකම්ම පුතේ අපිට මොකක්ද ඉන්නේ කියලා හිතාගන්න බැහැ එකම එක හින්ට් එකයි තියෙන්නේ පුතේ මේ උත්තර ගන්න හැටි බලන්න උත්තරේ යන්ත ලියාගෙන වැඩක් නැහැ වයිල් නම් පුතේ එන්න ඕනේ අපි කියනවා ඒවට කන්ටිනියස් කියලා වයිල් නම් පුතේ කන්ටිනියස් ටෙන්ස් එකක් තමයි එන්න ඕනේ ඒක ප්‍රසන්ට් වෙන්න පුළුවන් පාස් වෙන්න පුළුවන් ෆියුචර් වෙන්න පුළුවන් හැබැයි පුතේ මේකේ වර්තමානද අතීතද අනාගතද කියලා තාම අඳුර ගන්න බෑනේ එහෙනම් අපිට තව ෂොට්ටක් කියවන්න වෙනවා they had an argument ඔන්න එන ටෙන්ස් එක අඳුර ගන්න මොකෙන්ද මෙන්න මේ had එකෙන් had කියන්නේ පුතේ ක්‍රියාපදේ ඊළඟ එකේ ක්‍රියාපදේ ඔවුන් අතර තිබුණලු පැවතුණලු ආ එහෙනම් මොකද්ද past tense මෙන්න මේ නීති දෙකෙන් තමයි අපේ ඉස්සරහ ඉස්තැනට එන්නේ මොකද්ද කියලා අඳුරගන්නේ. වයිල් නම් පුතේ කන්ටිනියස් කියලා කියන්නේ. දැන් මේ කන්ටිනියස් කියපුවා පුතාලට තේරෙන්නේ නැහැ. වෝ පාස්ට් ටෙන්ස් නම් පුතේ එක්ක වෝස් එක්ක වර්ත් එක්ක ක්‍රියාපදයකට ing එකක් එන්න ඕන. පාස්ට් කන්ටිනියස් නම් एक आप नोट तेर सिंह अभी उत्तर दिखाने मेन मे वाइल मेन मे हेड हेड पास्ट एहना past tense නම් were while නම් ක්‍රියාපදයක් අකට ing එකක් එන්න ඕන. එහෙනම් එන්නේ මොකද්ද? walk එහෙම ලියනවා. walk අකට ing එකක් එනවා. අපි ඕක පොඩ්ඩක් පැහැදිලිව ලියාගමු පුතේ note එකක් විදිහට. මොකද පුතේ අරකේ වගේ නිකන් උත්තරේ දාගෙන මේකේ හරියන්නේ නැහැ. අපිට පස්සේ බලන වෙලාවකට අපිට තේරෙන්නේ නැහැ. අපි ඒකෙන්ද මෙහෙම ලියාගමු. ඒකට උත්තරේ ඉන්නේ පළවෙනි එකට එහෙම. ඒක ගැටලුවක් නැහැ. කොහොමද එන්නේ were walking කියලා තමයි එන්නේ. ඕක එන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ලියාගමු. මෙහෙම question number 2 කියලා දාලා පුතේ මේක ලියාගන්න. ඊට පස්සේ මම මෙන්න මේක කියන එක ලියාගන්න. මම ඒක සිංහලෙන්ම ලියන්න. මෙහිදී while යනු while කියන එකේ තේරුම මොකද්ද? අතරතුර කියන එක. අතරතුර යන අර්ථයයි. එබැවින් එය අතරතුර යන අර්ථය දෙනවා නම් ඒක continuous tense එකක් වෙන්න ඕන. continuous tense කියන්නේ පුතේ helping verb එකක් ඇවිල්ලා ඒ කියන්නේ am නිසා මොකක් හරි ඇවිල්ලා ඒක was වෙ ඇවිල්ලා ක්‍රියාපදයකට ing එන එක. අන්න මේක තමයි අපි continuous tense එක කියලා කියන්නේ. එබැවින් මේ continuous tense එකක් විය යුතුයි. මේක ටිකක් note එක දිගයි ඒකින්ද හොඳට අහන් ඉන්න. දැන් අර වගේ ලේසි නැහැ.
एसेम देवन वाक्य हेड हेड क्या ने होते मतलब ना तीपुना के नहीं करना तब पैवतु ना देवन वाक्य हेड क्या ने पादे मैं अतीत काल किए ना क्या ने पास टेंस एकाक बावत ये भी मैंने मैं ओक्को बोलो भी तीन नौ ने उत्तर एक आना ना ये किया भी इधर भी इन्हें एक ही तो था मैं एक उत्तर एक ने मैंने मैं हैं इधर भी मैं पास्ट कंटिन्यूअस टेंस एक ही इंदा मैं का याद करना तो मैंने मैं टेंस के तरह past continuous tense kiya ne menna mehema meka ekko was ekko were illa kriya pade ena pote kriya pade ne passe mokak denne ing ekak ena onna oka eke niti den api ay metena uttareta were ekak denne e pote histanata kalin balannako me tiyenne eke histana इस तरह का कालिंग की जने की ना तो साविदु एंड साविदु देन ने अभी एक वचन आई ना इस क्या ने इस के ने के बाद पास टेंस के तमाई वोस बहुवचन ना करने मुकादे आ आ की ने के पास टेंस के तमाई बोलते मैंने मैं वर किया ने क्वेश्चन नंबर टू की ना आगे ना मैंने मैं नोट टेक पहले लिया गया මේ වගේ ග්‍රැමර් ඒවා පොතේ නිකන් උත්තරේ දාගෙන වැඩක් නැහැ අපිට විභාගෙට යද්දි බලලා බලාගෙන යන්න දෙයක් තියෙනවා ඒක තමයි මේ දියල් තියෙන්නේ ඒක ලියා ගන්න පුතා තියන් ඉවරලා වේසන් කරන්න
හරිකුටි අපි යන් ඉලයි එකට මේලා ටිකක් අමාරුයි තමයි ටිකක් දෙවිමත් වෙනවා නමුත් පොඩ්ඩක් අහගෙන ඉන්න හොඳට මොකද මේවා නිකන් අපි උත්තරේ දාගෙන වැඩක් නැහැ නැත්තම් මට උත්තර විතරක් කියලා නිකන් හිතු බපුතාලේ චෝත අසර වෙනවා වන් ඩේ එක දවසක යාළුව දෙන්නේ මේ දෙන්නගේ නම කවදුයි සවිදුයි were walking everything in hitiyalu through a valley ninnaya taraha ninnaya katare at one stage ekthara avadiyekadi stage kiyanne puthe metana avadiyak kiyana eka ekthara avadiyekadi india journey eigollange me yana gamanaante they had an argument ඒ දෙන්න අතර පොඩි විවාදයක් ගියාන. They had an argument and Kavitha slapped. Slapped කියන්නේ පුතේ කනට ගහනවා කියන එක. Slapped in the face. Kavitha ගැහුවලු Savidu කනට. හොඳ Savidu. Savidu was hurt. But without. Savidu was hurt. Saviduට රිදුනලු. But without space එකක් anything වරහන් අතර තියෙන පුතේ say කියන පදේ say කියන්නේ පුතේ කියනවට හැබැයි මෙතෙන්ට say කියන එක දාන්න බෑ ඇයි අපි ඒක මොන මිලින් බල්ලෙම ඇයි දාන්න බැරි මේ යන්නේ පුතේ past tense එකේ එකක් තියෙනවා එහෙමයි කියලා දැන් say එකේ past tense එක දාන්නත් බෑ ඇයි මේකේ දැනටමත් ක්‍රියාපදයක් තියෙනවා මෙන්න මේ දාන හැටි තමයි පුතාල හොඳට ඉගෙන ගන්න ඕනේ. මේකේ දැනටමත් ක්‍රියාපදයක් තියෙනවා පුතේ. දැන් සේකේ past tense එක සේයි කියලා සේයිඩ් උනා කියලා සේයිඩ් දාන්න බෑ උතෙන්ට. මොකද දැනටමත් ක්‍රියාපදයක් තියෙනවා. එතකොට පුතේ ওই ක්‍රියාපදේ was කියන එකට හානියක් නොවෙන්නයි අපි දාන්න ඕනේ දාන ක්‍රියාපදේ. සාමාන්‍යයෙන් පුතේ without කියන පදයට පස්සේ එන්නේ අපි ඒවට කියනවා ජෙරන්ඩ් කියලා. ඒ කියන්නේ පුතේ වාක්‍යයට හානියක් නොවෙන්නේ ඒක ටෙන්ස් එකක් නෙමෙයි. විතවුට් කියන පදයට පස්සේ එන්නේ සාමාන්‍යයෙන් අපි ඒවට කියන්නේ ජෙරන්ඩ් කියලා. ජෙරන්ඩ් එකක් කියලා කියන්නේ පුතේ. නිකන් තියෙන පදයට ing එකක් දානවා. ඉස්සරහට කිසිම කෑල්ලක් එන්නේ නැහැ. දැන් මෙතන ing එකක් ආවා කියලා මේක ක්‍රියාපදයක් වෙන්නේ නැහැ. මෙතන නිකන් අදහසක් විතරයි තියෙන්නේ. මේකට එන තියරේ එක මොකද්ද? සාමාන්‍යයෙන් without පදයට පස්සේ without පදයට පසු ජෙරන්ඩ් එකක් තමයි පාවිච්චි වෙන්නේ. ජෙරන්ඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාපදයට ing දාන්නවට පස්සේ එන ෆෝම් එක. භාවිතා වේ. මොකක්ද ජෙරන්ඩ් එක? verb. ජෙරන්ඩ් එකක් කියලා කියන්නේ ක්‍රියාපදයට දාන ing කියන එක. මෙතන සේ කියන එක සේට් කරන්න බැරියයි දැනටමත් හෝස් කියල එකක් තියෙන නිසා ඒකේ තියරිය තමයි පුතේ මේක ඒක ප්‍රියා ගන්න එන්න මේක යන්න දැන් තේරෙනවා නේද පුතේ එකින් එකට එන්නේ එක එක තියරි අපි මේ හැමදේම හොඳට අඳුර ගන්න ඕනේ. දැන් මේකේ අර අපි හිතන් ඉන්න ලේසි එක නැහැ. ආපෝ මේක past tense නේ. වරහන් ඇතුළේ දියලා තියෙන එකේ past tense එකෙන් ලියන්න තියෙන්නේ. එහෙම තාම අපිට එකකට සම්බුද්ධ නැහැනේ. අන්න ඒ වගේ තමයි. ඔයාලට grammar නීති. ඔය නීති ටික තමන් හොඳට පාඩම් කරන් ඉන්නවනะ. හරි ලේසි ඒක. ලියාගෙන ඉස්සන් කරන්න පුතා.
හරි පුතේ. දැන් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ලේසි වෙන්න පුළුවන්. දැන් අපි බලමුකෝ පේපර් එක. අර වගේ ග්‍රැමර් රූල්ස් උත් වෙනවා. දැන් අපි බලමු ඊළඟ එක. සාවිපිට ඒක රිදුනලු. හැබැයි එයා මුකුත් කියන්නේ නැතු without saying anything. He wrote in sand. ඔහු ලිව්වලු sand s a n d කියන්නේ පුතේ වැලි වල. වැලි. එයා ලිව්වලු වැල්ලේ near the bank of the river. near කියන්නේ ළඟ පුතේ bank of the river කියන්නේ ගංගාව බැංකුවක් කියන එක නෙමෙයි පුතේ. බැංක් එකක් කියලා කියන්නේ පුතේ ගං යුර. bank of the river නම් ගං යුර ගාව. මෙන්න මේකයි ලියලා තියෙන්නේ. ඔය highlight කරලා තියෙන්නේ. today අද කවිදු slapped me in the face. කවිදු මට කනට ගැහුවායි කියලා ලියලා. ලියලා තියෙන්නේ මොකේද වැල්ලි. they kept on walking. මෙන්න මේක හරි ලස්සන ඉදමක් පුතේ keep එකත් එක්ක ක්‍රියාපදයකට ing එනවා. මේ on කැල පොඩ්ඩක් අමතක කරන්නකෝ. kept walking. සාමාන්‍ය මේක මෙන්න මෙහෙමයි පදේ ඉන්නේ keep keep එකත් එක්ක ක්‍රියාපදයකට ing. ඕකේ තේරුම continue කියන එක. ඒ කියන්නේ දිගටම කරගෙන ගියා. kept on walking නම් දිගටම ඇවිදගෙන ගියා. Until they space a suitable place to rest. Suitable क्या नहीं पुत्र गैलपेन है place क्या नहीं स्थान है rest क्या नहीं विवेक गाना टे नहीं कटिका classy keep क्या नहीं पुत्र keep ओके वर्तमान काले के तमाई keep क्या नहीं आ है ना बेटी इन्हें मुके इन्द अतीते ඒගොල්ල ඇවිදගෙන ගියාලු. ඇවිදගෙන කොහොමද ගියා? ගියා කියන්නේ අතීතේ. ඇවිදගෙන ගියාලු. ඒගොල්ලන්ට හම්බ වෙනකන් සාමාන්‍ය රෙස්ට් එකේ ඉන්න පුළුවන් තැනක්. විවේකයෙන් ඉන්න පුළුවන් තැනක්. එහෙනම් පුතේ ඔය වරහන් ඇතුළ තියෙන වෙන පදේ අතීත කාලයේ මෙතෙන්ට එන්නේ. Until they found a suitable place to rest. ගැලපෙන ස්ථානයක් හම්බෙන තුරු. ඒකේ ලේසියි මුදේ. ඒකේ ලොකු තියරි එකක් නැහැ. ඔය පැරග්‍රාෆ් එක past tense නිසා find එකේ past tense අගේ තමයි එන්නේ. ඒකට ඕනම් පුතාලට මෙන්න මෙහෙම නෝට් එකක් ලියා ගන්න පුළුවන්. ඡේදයේ අතීත කාල නිසා ෆයිල් එකේ past tense එක ඔන්න ඔහොම ඉන්නේ. ෆයිල් එකේ past tense එක මොකක්ද? found. found. අපි පොඩ්ඩක් ඊළඟ එකක් බලමු. and සහ they decided this space එක wash there. වරහන ඇතුල තියෙන have wash කියන්නේ පුතේ ඇඟ හොද ගන්නවා කියන එක නැත්තම් නා ගන්නවා. ඒගොල්ලෝ තීරණය කරාලු ඇඟ හොද ගන්න නැත්තම් නා ගන්න. එතන මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. decided කියන්නේ ක්‍රියාපදයක් past tense එකෙන් තියෙන. ඊට පස්සේ මේ ආසන්නතම අපි දාන්නත් ඕනේ මොකද්ද? ක්‍රියාපදයක්මයි. ක්‍රියාපද දෙකක් එක ළඟ තියන්න බැහැ පුතේ. ක්‍රියාපද දෙකක් එක ළඟ දානවා නම් අඩුවතර පොඩි එදුමක් හරි දාන්න ඕනේ. එහෙනම් ඕකට හානියක් නොවෙන්න අපිට දාන්න පුළුවන් එකම දේ තමයි 2 එකක්. to have. to have කියන්නේ ගන්නට කියන තේරුම. to have a watch කියලා තියෙන්නේ. එතකොට කොහොමද? ඇඟ හොද ගන්නට අගන්ට යන්න.
මෙතෙන්ට අපි 2 එකක් ගන්න ඇයි ක්‍රියාපද දෙකක් එක ළඟ තියෙන නිසා ක්‍රියාපදය එක ළඟ තියෙන නිසා තමයි අපි මෙන්න මේක 2 කියන පදේ දාන්නේ हिरोनाडे And started this space එක. ආ මෙයා මේ ගඟේ හිර වෙලා පටන් ගත්තලු drone drone කියන්නේ ගිලිනවට කියන පදේ. drone D R O W N drone. දැන් පුතාලට මේකත් එක්ක පුළුවන් පොඩ්ඩක් බලන්න. මේකේ decided වලට පස්සේ ආවේ truth එක පදයක්. මේක එහෙනම් started වලට පස්සේ එන්නේ මොකද්ද පුතේ? එන්නේ 2 එක මේ තියෙන පදේමයි සරලවම සරලම එක 2 දාලා මේක ගන්න පුළුවා නැත්තම් පොතේ අර අපි කලින් කරා වගේ මෙහෙම එකක් ගන්නත් පුළුවන් හැබැයි මේක දැම්ම කියලා පරද්ද ගන්න එපා මේක කලින් එකට දාන්න බෑ මේ පොඩ්ඩක් අර මෙහෙම දාන්න පුළුවන් කියලා කියලා දෙන්නේ මෙන්න මෙහෙම එකක් ඇයි මේ ing එක පස් වෙනි එකට දාලා හතර වෙනි එකට දාන්න බැරි? මෙහෙමයි පොතේ. decided don't තීරණය කරා. නා ගන්නට. ඔවුන් තීරණය කරා නාන ගමන් කියන්නේ නෑනේ. මේ ing එක ආපු ගමන් තේරුම් වෙන්නේ නාන ගමන් කියන එක. ඒ ක්‍රියාව කරන ගමන්. ඒගොල්ලෝ නාන්න කලින් තමයි තීරණය කරන්නේ. ආ හරි අපි මේ වෙන්න මේ වෙලාවේ නානෝ. එහෙනම් නාන්නට තීරණය කළා. එතකොට 2 දාල් ලියන්න පුළුවන්. සහ මේකේ ගිලෙන්නට පටන් ගත්තා. ගිලෙන්නට තයන්න පටන් ගත්තා. 2 drone කියන එක දාන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ing එකක් එනවා කියන්නේ මං ක්‍රියාව සිද්ධ වෙනවා කියන එකනේ. drowning නම්. ඒ කියන්නේ ගිලෙමින් පවතිනවා. මේ දැන් වෙනවා. දැන් වෙන හින්දා ග්‍රවුනින් එකක් දාන්න පුළුවන්. ඇයි කලින් එකට ing එක දාන්න බැරි? ඒගොල්ලෝ තීරණය කළා කියලා කියන්නේ. නාන ගමන් තීරණය කරන්නේ නැහැ නේ. ආ අපි දැන් නාමු කියලා. අන්න ඒ වගේ තමයි. කලින් එකට ing එන්නේ නැහැ. මේකට ing එක එන්නත් පුළුවන්. true drown කියන එක එන්නත් පුළුවන්. මේකට උත්තරේ ing එක එන්නත් පුළුවන්. true drown කියන එක එන්නත් පුළුවන්. එකක් ටු ඩ්‍රෝන් ඒ කියන්නේ ගිලෙන්නට කියන එක ගිලෙන්නට පටන් ගත්තා ටු ඩ්‍රෝන් ඒකටම තව එකක් ගන්න පුළුවන් පුතේ ඩ්‍රෝනින් කියලා මේකෙන් කියන්නේ ගිලෙන්නට කියන එක මේකෙන් කියන්නේ ගිලෙමින් කියන එක කලින් එකේ to have a watch කියන්නේ නාන්නට කියන එක. නැත්නම් හොර ගන්නට මොකක් හරි ඒ දෙයක් කරන්නට අගට තයන්න. මේකට එන්නේ මෙන්න මේ ටික. හරි පුතේ මේ 3 4 5 ලියාගෙන ඉවරයි නම් පොඩ්ඩක් මෙසෙන් කරන්න. මේ දැන් ඔයගොල්ලෝ ඩිස්ප්ලේ එකේ තියෙන ටික
හරි පුතේ අපි ඊළඟට යන් දැන් ඔය ඒ දෙක ගත්තා වගේ ලේසියට ගන්න බෑ අනිත් ඒවා හොඳට අහන් ඉන්න ඒ අහන් ඉන්න එකෙන් තමයි පුතාලා තේරුම් ගන්න ඕනේ what immediately නම පිටාව ඉක්මනින් spaces by කවිදු වරහන් ඇතුළ තියෙන මොකද්ද පුතේ save save කියන්නේ බේර ගත්තා හැබැයි මෙතන බලන්න දැන් ගිලෙන්නේ කී කාවද කවිදු නමුත් ඉතමත් ඉක්මනින් කවිදු එයාව බේර ගත්තා හැබැයි මේ කවිදු කියන නම තියෙන්නේ මෙන්න මේක තමයි පුතේ ඔය වාක්‍ය කවිදු විසින් කරපු ක්‍රියාවක් නම් ඉස්තැනට කලින් කවිදුගේ නම තියෙනවා දැන් එහෙම තියනවාද මේ හී කියන්නේ කාටද හී කියන්නේ මේ සවිදුට ගිලෙන්නේ කිය මනුස්සයව ක්‍රියාව කරපු එක්කෙනා ඉන්නේ කොහෙද පස්සේ සමහරවිට පිටිපස්සේ ඒ යාගේ නම කියන්නේ නැති වෙන්නත් පුළුවන් අන්න ඒ වගේ නම සඳහන් නොවන නැත්තම් කතෘ මුලට නැත්තම් අපි ඒවට කියන්නේ past tense නැත්තම් passive voice කියලා past tense එකේ passive voice එක ඒ කියන්නේ කතෘ ක්‍රියාව කරන කෙනා මුලට නැහැ එහෙනම් දැන් මෙතන මේ he කියන එක වෙනුවට කවිදු තිබ්බනම් අපිට නිකන් ලියන්න ඕනේ මෙන්න මේ වරහන් ඇතුළේ තියෙන පදේ past tense එක කවිදු තිබ්බනම් මොකද ක්‍රියාව කරන කෙනෙක් ඉන්නව පුතේ ක්‍රියාව කරන කෙනෙක් නැත්නම් එයා passive voice කරන්න වෙනවා එහෙනම් he ඉස්සරහට voice කැලලක් දාන්න වෙනවා අන්න ඒකයි මේ දෙකේ වෙනස මෙතන හී කියන්නේ සවිදු ඒ කියන්නේ ගිලෙන්න යන මනුස්සයා. ඒ බයාවනේ බේරගන්නේ. හැබැයි බේරගන්න එක්කිනාව තියෙන්නේ ඉස්සරහා. බේරගන්න එක්කිනා ඉන්නවද ඉස්සරහා? නැහැ. ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කිනා කතු විදියට නැහැ. එහෙනම් මොකද්ද ඒක? ඒක පැසිව් වොයිස් එකක්. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා සඳහන් වෙන්නේ නැත්නම් නැත්නම් සඳහන් වුණා මුලින් සඳහන් වෙන්නේ නැත්නම් ඒක අපි ගන්නෙ පැසිව් වොයිස් විදියට. ඒකයි එතෙන්ට වොස් සේව්ඩ් වෙන්නේ. ඔතන හී වෙනකොට කවිදු තිබ්බනම් එන්නේ පුතේ. වොස් එක නැතුව නිකන් සේව්ඩ් විතරයි. වෙන්න මෙහෙම. මේ වෙනත් අයෙකු විසින් සිදු කළ ක්‍රියාවක් නිසා පැසිව් වොයිස් එක. පැසිව් වොයිස් එක තමයි මෙන්න මෙහෙම ඉන්නේ.
හරි පුතේ ඉතින් ඒක තමයි ටිකක් අමාරු එක. දැන් පුතාලට තේරෙනවා නේද මේ එක එක හිස්තැනට එන්නේ එක එක තියරි. අපි පළවෙනි එකට දැම්මේ එක වෙනම තියරි එකක්. දෙවෙනි එක වෙනම එකක්. තුන්වෙනි එකත් වෙනම එකක්. හතරයි පහයි ටිකක් සමානයි. ආයි හයවෙනි එකත් ආයි වෙනම තියරියක්. මේවා ආයි බලන්න පුතේ මොකද මේවා තමයි අපිට වරදින තැන්. ඉංග්‍රීසි පේපරේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේ වගේ ඉතා අමාරු දේවලුත් තියෙනවා. මේව හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ලියා ගන්න පුතාල ලියා ගන්න ඉන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඒ වගේම එකක්. ඊට පස්සේ තියෙන්නේ මේකේ තියෙන සාමාන්‍ය ටිකක් අමාරු එක වෙන්නත් පුළුවන්. ඔන්න බලන්න. මෙන්න මේ වාක්‍යය නේද? After Savidu space එකක් from his shop. වරහන් ඇතුළේ තියෙන පුතේ recover. Recover කියන්නේ නැවත යථා තත්ත්වයට පත් වෙනවා. After Savidu from his shock දැන් මෙයා මඩේ ගිලෙන්න ගියා. එතකොට මෙයා ටිකක් shock වුණා. ඒ shock එකෙන් නැවත යථා තත්ත්වයට පත් වුණාට පස්සේ he wrote on a rock. ඔහු ගලක් මත ලිව්වලු. Today Savidu saved my life. අද කවුද වගේ ජීවිතේ රැකගත්ත නැත්තම් ආරක්ෂා කළා කියලා. Today Savidu saved my life. අද කවුද වගේ ජීවිතේ ආරක්ෂා කළා රැකගත්ත කියලා එයා ගලක ලිව්වලු ඒක. මේ වගේ එකකදී පුතේ දැන් මේ තියෙන්නේ නිකන් කියප එකක් නේ. ඒක ගන්න යන්න එපා. මෙන්න මේක බලන්න හොඳට බලාගන්න මේක තමයි අමාරුම තෝගේ තියෙන මේකේ වාක්‍ය දෙකක් තියෙනවා පුතේ මෙන්න මෙතන after සවිදු ඉඳා මෙන්න මෙතෙන්ට එනකම් මෙන්න මේ ඉරිගහල් තියෙන දෙක මේ after සවිදු ඉඳා on a rock කියලා තියෙන ඔතෙන්ට එනකම් අපි එක එක ස්තර පුරවන්න ඕන මේ වාක්‍ය ඇතුළේ තියෙන ඊළඟ ක්‍රියාපදය හොයන්න क्रियापद अनीतने क्रियापदे කවිදු යථාර්ථයට පත් වෙනවා ඊළඟ ක්‍රියාපදේ මොකද්ද කවිදු මේක ලියනවා පොතක මේ ගලක ලියනවා ඕකෙන් වඩා අතීතයේ මොකද්ද මුලින්ම වෙන්නේ ඒ කියන්නේ ගොඩම වඩාම අතීතයේ කියන්නේ මොකද්ද කවිදු රිකව වෙන එක නේද ඒ කියන්නේ කවිදු යථාර්ථයට පත් වුණාට පස්සේ නේ ආ ගලක ලියන්නේ එතකොට ගොඩක් අතීතයේ මොකද්ද කවිදු යථාතත්ත්වයට පත් වෙන එක. එතකොට පුතේ මේ වගේ එකක් මේ past tense එකේ විතරයි මේ නීතිය එන්නේ. එහෙම යථාතත්ත්වයට පත් වෙද්දි ඕක tenses දෙකකින් ලියන්න ඕන. දැන් ඔතන ලියලා තියෙනවා ඔතන wrote මේ මොකද්ද? මේ simple tense එකේ simple past වලින්. මේ වගේ එකකදී ආසන්න අතීතයක simple past වලින් වඩා අතීතයට යන්නේක past perfect කියන tense එකේ නෙවෙයි ලියන්නේ. එහෙනම් මෙන්න මේකයි ඕකේ නීතිය. ඒක ටිකක් අමාරුයි. මුලින් උනේ මොකද්ද? කවිදු යථාතත්ත්වයට පත් වෙච්ච එක. ඒකින්ද එයා තමයි වැඩි අතීතය. ඒක එන්න ඕනේ මෙන්න මෙහෙම. කොහොමද? මෙන්න මේ head එකක් එක්ක head එකත් එක්ක ක්‍රියාපදයේ past participle එන්න ඕනේ. හැඩ් එකයි ක්‍රියාපදයේ past participle. මේකේ තියරි එක තමයි පුතේ මේක. මෙහිදී ක්‍රියා දෙකක් සිදුවන අතර එහි වඩා අතීතයේ සිදු වූ ක්‍රියාව past perfect tense එකෙන් ලියනවා. ඒ කියන්නේ වඩා අතීතයට යනවා නම් ඒක past perfect. මෙන්න තියෙනවා past perfect එකට අදාළ නීතිය. කොහොමද? හැඩ් එකක් ඇවිල්ලා ක්‍රියාපදයේ past participle. ඒක තමයි මේ අපි ලියලා තියෙන උත්තරේ ඉදිරියේ. ඒ වගේම ආසන්න අතීතයේ ක්‍රියාව
ඒ කියන්නේ කවිතු මොලේ යථාර්ථයට පත් වෙන එක තමයි වඩා අතීතේ ඊට පස්සේ යා ගලක ලියනවා ඒක තමයි ආසන්න අතීතේ ක්‍රියාව මොකෙන්ද ලියනවා කියන්නේ ඒක ලියනවා කියන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් එකෙන් ඒක නිකන් එන ක්‍රියාව පාස්ට් ටෙන්ස් එකෙන් ලියන එච්චරයි ඒක පැහැදිලිව ලියා ගන්න ඕක තමයි පොඩ්ඩක් අමාරු මේක උතන තියෙන फाउंड පොතෙන්ටත් උත්තරේ විදිහට මේක ලොකු තියරි එකක් නෑ අර වගේ නිකන් පැරග්‍රාෆ් එකේ ටෙන්ස් එක මේකයි ඒකෙන් හින්දා තමයි ආස්ක් අකට ඊඩී එක එන්නේ කවුද අහවලු එයාගෙන් ආෆ්ටර් ආයි හර්ට් යු
මංගවට රිද්වට පස්සේ you wrote in the sand ඔයා ලිව්වේ ඒක වැලිවල and now you are writing on the rock දැන් ඔයා ලියන්නේ ඒක ගලක් මතයි ඒ ඇයි කියලා ඇහුවලු මේ උත්තරේ දාගන්න පුතේ නිකන් ආසාවට ඊදි ඒක ලේසි ඊට පස්සේ කියනවා සවිදු රිප්ලයි ඔන්න මෙතන පොඩ්ඩක් බලා ගන්න දෙයක් තියෙනවා මොකක්ද මෙන්න මේ දෙක මේ දෙන්න ඉන්වර්ටඩ් කමාස් ඉන්වර්ටඩ් කමාස් වලින් පටන් ගන්න එක කොහෙන් ඉවර වෙන්නේ මෙන්න මෙහෙන් ඉවර වෙන්නේ ඒ කියන්නේ 9යි 10යි දෙකම ඉඳන් ඉවර වෙනකම්ම තියෙන ඉන්වර්ටඩ් කමාස් ඉන්වර්ටඩ් කමාස් වලදී පුතේ පැරග්‍රාෆ් එකේ ටෙන්ස් එකේ වෙනස් වෙනවා ඒ තියෙන එක My dear friend, मगे दाया पर याल हुए। इस तेज से का that खालीं मुकुट नया पुते में तेरे कमावक तेरे ना ये ना निकान किया वक किया ने काम किया किया दी इतने इस तरह का मुकुट नया ने नहीं इन्न हाँ ये वगे मेल में तेरे ना पादे ये मम्मे इतना ना अतीत काल में इन्न है ऐ ये मैं के इन्वर्टेड कमास है तेरे को ये निकाल के इन्न Remember, मतक तियागन्न, when someone, कौर हरी, hurts you, वयाट रिद्धु ओर, अन्न एतन पुत्ते अरवागे निमे, मेंक हिस्तन्त काली कमावाग ते, निकर्ने के निकने, एक हिंद निकां तीन पते बदानवा, निकां come here वागे, मेंट एन्न की अद्धि, you come here के लिए अन्न है, सामाने, निकां come here, अब पुत्ते मेंन मेतने हिस्तन्त काली एक अक्ती ना, मुका someone, සම්මන් කියන්නේ කවුරු හරි සමහරෙක් කියන එක. ඒක පුතේ ඉංග්‍රීසි වල අපි ගන්නේ ඒක වචනයි කියලා. ඒක ඉංග්‍රීසි වල ගන්නේ ඒක වචනයි කියලා. ඉංග්‍රීසි වල පුතේ වර්තමාන කාලේ ඒක වචනයි නා. ක්‍රියාපදේ එහෙමම දාන්න බෑ. අගට s එකක් දාන්න ඕනේ. वर्तमान काल एकवचन आईना पवन आई ने वर्तमान काल एकवचन आईना अगटे इससे का केलो एक नीतिया एक हंदर मदर दिया गया ना अटे नामे सामान्य नीति का केलने सह दहाय टगर इससे का के ना अभी ऐ किया ना बोलता किया गया हूँ मैं पाले नहीं का आटा का इन्ने अर पासे नहीं के कमाए होगा अब पासे नहीं के लिए तू में नहीं के तो होगा तो चेहरे आती तक आला विसा एक ही हेतु में कर चेहरे आती तक आला विसा मैं के ने वर्तमान इन्ने उपुटा गया नहीं वक्त निशा एक यानी काउंटर किया बुद्धि आते इन्वर्टर कमासे तो जान उपुटा गया नहीं वक्त निशा वार्तमान काल भी इन्हें एक तहम्माई बुद्धि मैं ग्रामर कराती पढ़ना कहानी में ना इंडिया ना ये वाली सामान्य देवल में मैं का तहम्माई उपुटा गया नहीं वक्त निशा वार्तमान काल भी अबे मैं क्या आरक्षण वाला बोल के अल्लाह तीरन ऐसे में वर्तमान काल वाला दी वर्तमान काल एक वचन है यार इधर ये टे अतिविटे वर्तमान काल एक वचन है किस तरह तीरन वाला क्रियापदे अगटे सामान्य ऐसा गुड़ा के दी ऐसी ये साई ये सब गुड़ा के देना वो बहुत रह के देने ऐसा गुड़ा ये दे इन्हें मेरी के तमाम वो बता दाल नोट पे
මේ වගේ ලොකුවට නැහැ හැම පාඩම මේ මොකදී අනේ අර අපි පළවෙනි කීතාවම ලේසියෙන් දැම්ම පළවෙනි ප්‍රශ්නේ එහෙම ලේසියෙන් දාන්න පුළුවන් ඒවා තියෙනවා ටිකක් අමාරු ඒවා තියෙනවා එහෙමයි ඔබ ලියාගන්න උත්තේ දැන් ඉවරලා රිසයින් කරන්න හරි බුදු අපි දැන් මේ ප්‍රශ්න කරලා ඉවරයි ඒ උනාට පොඩ්ඩක් ඒකේ අමාරු වචන ටික බලමු අපි මේ ප්‍රශ්නේ එතන ඉපස්සේ අමාරු වචන ටික බලමු මොකද මේ රේඩියෝ මේ රෙකෝඩින් එකේ පුතාලට පස්සේ හරි අහගන්න පුළුවන් මගේ යාළුවේ මතක තියාගන්නලු කවුරු හරි ඔයාට කරදර කරොත් We should write it down in the sand. අපි ඒක ලියන්න ඕනේ වැල්ලෙලු. Winds of forgiveness කියන්නේ සමාව දීමේ සුළඟ කියන එක. Can erase it away. ඒකට ඒක මකලා දාන්න පුළුවන්ලු. But when someone does something good for you. Now කවුරු හරි කෙනෙක් ඔයාට හොදක් කළොත් You must engrave it in the stone. Engrave කියන්නේ පුතේ කැටයම් කරනවා කියන එක. ඔයා අනිවාර්යෙන් කැටයම් කළ යුතුයි. ඒක ගලක් මත. Where no wind can ever erase it. ඒක කවදාවත් කිසිම හොලඟකට මකලා දාන්න බැහැලු. අන්න එහෙම තමයි ඒ දෙක කියන්නේ. අපි දැන් පුතේ පළවෙනි එක කතා කරා දෙවෙනි එක කතා කරා දෙවෙනි එක තමයි ගොඩක් වෙලා ගියේ සහ මේ පේපර් එක වාචාට් එක දීලා තියෙනවා අපි පුතේ ක්වෙස්චන් 3 එක පොයිගේ නම් ලොකු පාඩමක් තියෙන මෙච්චර මේ ප්‍රශ්න පහක් තිබ්බා වුණාට මේ පාඩම කරනවා සහ පයි එකත් ඒ වගේමයි අන්න මේ ටික පොඩ්ඩක් ලබන සතිය කරලා මෙන්න මේක ටිකක් ඒසි පුතේ හරියට තේරුම් ගන්න ඕනේ මේ ටික කරාට පස්සේ මම මේක ගෙදර වැඩ කරගෙන ඒකත් පුළුවන් නම් කරන්න මෙන්න මේකයි පුතේ මේක අනිවාර්යෙන් ඕ ලෙවල් එන. ඒ ලෙවල් එනවා ප්‍රශ්නය. මේකේ තියෙන්නේ පුතේ දැන් පොඩක් නිදිමතේ ඉන්නවනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න බලන්න. මේකේ ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. නිකන් question 6 කියලා එක කියලා මෙන්න මේ එකෙන් දෙකෙන් එක දෙක තුන හතර කියලා අංකය දාන්න විතරයි අවශ්‍ය. මේකේ පුතේ තියෙන්නේ මේක ටිකක් උත්තරේ ගන්න අමාරුයි. අපි මම පළවෙනි එක කියලා දෙන්නා. Having visited Polonnaruwa අපිට මෙන්න මෙහෙම වාක්‍යයක් දෙනවා පොතු. ඒකට සමානම තේරුම හෝ ආසන්න වශයෙන් සමාන තේරුම තියෙන වාක්‍ය එකයි තියෙන්නේ. ඒක අපි හොයලා හරියට ඉරක් ගන්න ඕන. ඔක්කොම තේරුම් එක වගේ. අපි අපිට දීලා තියෙන එක බලමුකො. Having visited Polonnaruwa
බලන්න ගියාට පස්සේ having visited පොළොන්නරුව පොළොන්නරුව බලන්න ගියාට පස්සේ the tourist tourist ලා කියන්න පුතේ සංචාරකයෝ proceed to Kandy proceed කියන්නේ පුතේ ගමන් ඇරඹුවා පොළොන්නරුව නැරඹුවාට පස්සේ සංචාරකයෝ නුවර බලා ගමන් ඇරඹුවාලු අන්න ඒක තමයි අපිට දීලා තියෙන වාක්‍ය අපි ඒකට සමාන තේරුම් ටිකක් හොයන්න ඕනේ මේ දීලා තියෙන එකේ පළවෙනි එක තියෙනවා The tourist visited Polonnaruwa but could not go to Kandy. Tourist la. Me sancharakaya Polonnaruwa narabanna giyalu. Meke werad denne menna metani. Could not. Could not kiyanne nohaki una. Nohaki una alu nuwarata yanna. Ehema ekak meke kiyala na. Eka hinda eka werradi. Ekin eka daagena yanne. Ekota thama lesi. The tourist first visits Kandy and then went to Polonnaruwa me tourist la mulimma giye nuwara balannalu ඊට පස්සේ Polonnaruwa giye එහෙමද නෑ මුලින්ම Polonnaruwa ගිහලා ඊට පස්සේ තමයි නුවර යන්නේ ඒකත් වැරදි the tourist first visits Polonnaruwa and then went to Kandy tourist la mulimma giye පොළොන්නරුවටලු ආ ඊට පස්සේ ගියාලු නුවරට ආ එහෙනම් ඒක හරි අපි කෝකටත් ඊළඟ එකත් බලන්න ඕනේ the tourist post visit neither Kandy nor Polonnaruwa මේකේ පුතේ මෙන්න මේ neither එකයි no එකයි ඕකෙන් තමයි උතන් තේරුව වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්ට එනකන් टूरिस्ट දෙකෙන් එකක්වත් නැහැ කියන එක. සාමාන්‍යයෙන් අපි දෙකෙන් දෙකම දැන් මේ ස්ථාන දෙකම බලන්න ගියා නම් පුතේ අපි කියන්නේ both කියලා. both කියන්නේ දෙකෙන් දෙකම. ওই ස්ථාන දෙකෙන් එක එකයි නම් බලන්න ගියේ ওই neither no එකේ ඉස්සරහ n අකුර අයින් වෙනවා. එතකොට either or දැන් උදාහරණයක් විදිහට ඕකව ඊදා මෙතෙන්ට කැන්ඩිය වෙලා මෙතෙන්ට පොළොන්නරුව ආව කියමුකෝ මේ සංචාරකයෝ පොළොන්නරුව හරි නුවර හරි ඔය දෙකේ එකකට ගිහිල්ලා තියෙනවා මේ ඉස්සරහා නීද කැල නැතෝ ඊදා ආවොත් මේ හැම එකෙම එන්න අකුරු දෙක අයින් වුණොත් දැන් උතර එන්න අකුරක් ආවට පස්සේ ඔය දෙකම නැහැ කියලායි කියන්නේ දෙකම නම් බොත් දෙකෙන් එකක් නම් ඊදා ඕ දෙක දෙකම නැත්තම් නීදා නෝ දැන් මේගොල්ලෝ එහෙම නෙමෙයිනේ මේගොල්ලෝ මුලින් පොළොන්නරුවට ගිහිල්ලා ඊට පස්සේ නුවර යන්නේ. එතකොට මේකත් වැරදි. හරි උත්තරේ මොකද්ද පුතේ? මෙන්න මේක. එයා තමයි හරි. අන්න ඒ වගේ අපි පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න අනිත් ඒවටත්. question number 6 එකේ පළවෙනි එකට උත්තරේ 3. නිකන් පුතාලා අංකේ දාලා එකම මෙහෙම දාගන්න question number 6 පළවෙනි එකට උත්තරේ මොකද්ද 3 ආ දෙවෙනි එකට උත්තරේ මොකද්ද අන්න එහෙම දාන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි තියෙන්නේ ඔය හතර කරන්න බල තවන්න පුළුවන් විදියට ඔය හතර කරාට පස්සේ ඉවරයි ඒකින්ද පොඩ්ඩක් හොඳ කල්පනාවෙන් කරන්න පැහැදිලිව තවන්න පුළුවන් විදිහට කළා මේ සෑන් කරා
ඉතින් බලමු කොතලම් දැනුම් මතයි හැබැයි අනිවාර්යෙන් මේක ආයිකාරක් බලන්න මොකද මේකේ ගොඩක් තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ අපි බලමුකෝ පළවෙනි එකට පුතේ මොකද්ද තුන්වෙනි උත්තරේ මේ ගොඩක් අමාරු වචන තියෙනවා අපි බලමු It was so good of Kanan to come to our rescue when our car broke down. Rescue කියන්නේ පුතේ උදව්වට එනවා. Broke down කියන්නේ කැඩිලා කියන එක. Kanan ගොඩක් හොඳ කෙනෙක්. It was so good of Kanan to rescue to came to our rescue. අපේ කරදරයකින් මුදවා ගන්න ආපු එකට. මොකද්ද අපේ කරදරේ? වාහනේ अपे वाहन कैडनेट बसेंगे उत्तरे When car broke down, Kanan did not come to help us. मेरे उत्तरे वार्ते ने बोले मैंने मैं did not care ले. Did not care ना आवे ना. Kanan ना आवे ना लो अपने उदाहरण करने. आवकीलन क्या ने? ये तो कुछ बोले एक एन ने. आवकीलन क्या ने? We appreciate Kanan helping us when our car broke down. We appreciate කියන්නේ පුතේ අගය කරනවා. අපි කනන්ව අගය කරනවා. Helping us. අපිට උදව් කරපු නිසා the car broke down. අන්න ඒක හරි. අපි අනිත් ඒවත් පොඩ්ඩක් බලමු. Kanan was a good man but did not help us when the car broke. ඒකේ did not care ලක් තියෙනවා. Did not කියන්නේ නැහැ කියන එක. එතකොට ඒකත් වැරදි. When our car broke down Kanan wanted to help us, but he couldn't. अपे कार्य करने के पासे कारण तो ओनो ना लोग तुझाव कराने हैं, but he could not. क्या नहीं? यार तो बेरी उन्हाँ की है नहीं? बेरी उन्हें ना यार आवा अपे तुझाव कराने. तो देख लो उत्तरे बुते देखकर. अन्य हमारे एक गाने वड़ाप गले पे ना तेरुवाई में एक टक गाने. इधर पासे पुसे Pasuni had only just walked into office then the phone rang Pasuni office ekata giya vitarai just walked into the office ekata giya vitarai just walked into the office giya vitarai mokak une kiyala hana when the telephone rang ring kiyanne pothe naada wenawa rang kiyanne naada una Pasuni office ekata giya vitarai Telephone එක නාද උනාලු. Pasuni entered the office soon after telephone rang. Pasuni entered the office. Pasuni office එකට ඇතුළු උනාලු soon after ටික වෙලාවකින් telephone එක නාද උනාලු. ටික වෙලාවකින් කියලා තේින්නේ හැබැයි. ඊය ගවන්නේ මේ. ටික වෙලාවකින්. ඒක ටිකක් විතර अरे टीका कितने वैरबी? While the telephone was ringing, Pasuni entered the office. Telephone ने का ring में ना देखता हूँ Pasuni ऐतुलो नालो office से गया। एक आते अंतांग हरे अंतांग वैरबी वगैरह अन्य वगैरह उपको में क्या वगैरह में क्या होते? Pasuni entered the office when she heard telephone ringing. Pasuni office से गया ऐतुलो नालो එයාට ටෙලිෆෝන් එක ඇහෙන සද්දය ඇහුනට පස්සේ මේ තුනම ටිකක් ළඟින් යනවා හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන් ඔක්කොම එක වගේ as soon as Kasuni entered the office telephone rang as soon as කියන්නේ විගසම Kasuni ඔෆිස් එකට ඇතුල් වෙච්ච විගසම ටෙලිෆෝන් එක නාද උනාලු එතකොට වඩාත් කැළපෙන්නේ මොකද්ද මෙන්න මේ හතරවෙනි එක හැබැයි මෙන්න මේවත් ඉතාලම ළඟින් ආසන්නයෙන් යනවා. අන්න ඒකයි මේකේ තියෙන අමාරුකම තියෙන්නේ. අපි ඊළඟට ගත්තොත්.
හොඳට අහන් ඉන්න පුතේ මේක තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ මොකද මේක රෙකෝඩින්ග්ස් එක දානවා if sumedha had helped ravindran if කියන්නේ පුතේ යම් කිසි දෙයක් වෙලා තිබුණොත් උනොත් කියන තේරුම සුමේද රවින්ද්‍රන්ට උදව් කරලා තිබුණා නම් තිබුණොත් රවින්ද්‍රන් could have got the job රවින්ද්‍රන්ට රැකියාව ලැබෙන්න ඉඩ තිබුණා මේකෙ මෙතන තියෙන පුතේ හෙඩ් එකත් එක්ක help එකක් මෙතන would have එකත් එක්ක got එකක් ඕකට අපි කියන්නේ පුතේ if clause එකේ conditions 3 කියලා මේකට පුතේ මේක අතීතයේ සිදුවිච්ච දෙයක් මේක ආයේ මෙහෙම දෙයක් හිතන්නකෝ අපි රේස් එකකට හිතන්න මම දැන් මීටර් 100 දුවන්න ඉන්නවා මීටර් 100 තරගෙට ඉන්නවා මං දුවලා මං 3 වෙනියා මං ඊට පස්සේ කියනවා අපරාද තව පොඩ්ඩක් මං හයියෙන් දිව්වා මට පළවෙනි එන්න තිබ්බා හැබැයි ඒක ආයේ කරන්න පුළුවන්ද ඒක කරන්න බෑ තරගෙ තියලා ඉවර අන්න ඒ වගේ මෙහෙම වුණා නම් මේක වෙන්න තිබ්බා හැබැයි මේක අතීතේ දැන් එකයි හදන්න බෑ අන්න ඒකයි මේ කන්ඩිෂන් එකෙන් කියන්නේ හැඩ් එකත් එක්ක පාස් පාර්ටිසිපල් ලැබෙන ඊළඟ එක මෙන්න මේ වුඩ් හැව් එකත් එක්ක ක්‍රියාපදේ පාස් පාර්ටිසිපල් එන්නේ එහෙම එමයි ඒ කියන්නේ දැන් මෙයාට සුමේද රවීන්ද්‍රන්ට උදව් කරන්න තිබ්බා එයාට ජොබ් එක ගන්න නම් හැබැයි ඇත්තටම සුමේද උදව් කළාද උදව් කළා නැහැ එහෙනම් බලමු සුමේද help රවින්ද්‍රන් නැත් therefore රවින්ද්‍රන් get the job so රවින්ද්‍රන්ට සුමේද උදව් කරා ඒ හින්දා එයාට ජොබ් එක හම්බුණා නැහැ නෝ ජොබ් එක හම්බෙලා නැහැ සුමේද්‍රන් did not help රවින්ද්‍රන් but රවින්ද්‍රන් was able to get the job සුමේද්‍රන් උදව් කළේ නැහැලු හැබැයි රවින්ද්‍රන්ට ජොබ් එක හම්බුණා ඒකත් එන්නේ Sumendran did not help Ravindran, so Ravindran could not get the job. Sumendran, Ravindran to udav kare nahalu. Eka hinda Ravindran ta job ek karna bari unalu. Eka tikak ithara hariyana. Sumendran helped Ravindran, but Ravindran was not able to get the job. Sumendran udav karaba e unata meya job ekak hambunne naha. Eka thiyana. Uttare mokadda? Thunwen eka. Meva itha hondin therum gathiyutu dewal. if එකත් එක්ක හැඩ් එකයි මේකේ ක්‍රියාපදයයි එනවා නම් සහ would එකයි have එකයි got එකක් එනවා නම් මේක මෙන්න මේ දේ උනා නම් මේ දේ වෙනවා හැබැයි ඒක දැනටමත් වෙලා ඉවරයි ඒකයි මේක වරදින තැන ගොඩක් වැඩි අපි යන් ඊළඟ එක බලමු හොඳ තේරුම් ගන්න පුතේ තේරුම් ගැනීම ප්‍රධානම දේ එතකොට ලබන සතියේ පන්ති එන්න කලින් පොඩි වෙලාවක් කරා පේපරේ ඔය ඔය ටික මාක් කරන් එන්න. එතකොට තවන්ට හොඳ රිවයින් එකක් එනවා. අපි මෙන්න මේවා තමයි කළේ කියලා. The alternative road. Alternative කියන්නේ පුතේ විකල්ප. Has got to be built to take heavy traffic away from the city center. Alternative road කියන්නේ පුතේ විකල්ප මාර්ගය. Has got to be built. මෙන්න මෙතන ලස්සන දුවක් තියෙනවා. ඉදිකිරීමට નિયમિતයි. ඉදිකිරීමට નિયમિતයි. විකල්ප මාර්ගය ඉදිකිරීමට નિયમિતයිලු. To take traffic away. Away කියන්නේ පුතේ ඈතට කියන එක. Take away නම් ඈතට අරන් යනවා. Traffic away නම් ඇතර නැංගි ට්‍රැෆික් එක ඇතර අර යනවා කියන්නේ මොකක්ද ඒකේ විංගාර්ථාර්ථය පුතේ ට්‍රැෆික් එක අඩු කරනවා කියන එක මාර්ග තත්පදේ අඩු කරනවා විකල්ප මාර්ගයක් හදන්න નિયમિતයිලු මාර්ග තත්පදේ අඩු කරන්න සිටි සෙන්ටර් එකේ නගරයේ ඒකේ බලමු ඕල්ටර්නේටිව් රෝඩ් වුඩ් ක්‍රියේට් හෙවි ට්‍රැෆික් ඉන් ද සිටි සෙන්ටර් ऑल्टरनेटिव रोड කියන්නේ පුතේ විකල්ප මාර්ගය would create නිර්මාණය කරાવી heavy traffic ඉතා මාර්ග තදපදයක් in the city center මාර්ග තදපදයක් නිර්මාණය කරන්න පුතේ අලුතෙන් පාරවල් හදන්න ඕනේ නෑනේ ඒක අඩු කරන්නනේ ඕනේ
alternative road would reduce traffic in the city center. Reduce කියන්නේ පුතේ අඩු කරනවා. දැන් බලන්න මෙන්න මේ වාක්‍ය දෙකම වෙනස් වෙලා තියෙන තැන් දෙක. ක්‍රියාපද දෙකයි. create reduce එකම අර්ථයෙන් එකම වාක්‍ය ටිකක්. create කියන්නේ නිර්මාණය කරනවා. අර්ථයෙන් අර්ථයෙන් traffic නිර්මාණය කරනවාලු. දෙවෙනි එක කියන්නේ reduce. reduce කියන්නේ පුතේ අඩු කරනවා. එහෙනම් ඒකනේ ගොඩක් වෙලාවට හරියන්නේ. විකල්ප මාර්ගය නිර්මාණය කරනවාලු. traffic අඩු කරන්නේ. The alternative road would be heavily congested. Would be heavily congested. Congested क्या नहीं बोलते? अवहिर करना आगे नहीं कर. Heavily congested ना इतना तादापन ले सर अवहिर करना वालो traffic के कर. විකල්ප මාර්ගයෙන් කඩපාල විදිහට අවහිර කරනවා ට්‍රැෆික් එක. ඒක වැරදි. හැබැයි congested කියන වචන දරන් ඉන්නවනේ. The alternative road would not help to ease the traffic in the city center. විකල්ප මාර්ගය would not help උදව් කරන්නේ නැති වේවිලු to ease. ease කියන වචනේ ඔයගොල්ලෝ අහලා එච්චර පුරුදු නැහැ. හැබැයි easy කියන එක දන්නවා. easy කියන්නේ lazy. एक नाम पद समाट नाम विशेष एक क्रियापद ट्राफिकर उत्तर ඔන්නෝමයි පුතේ අපි ඒ උත්තර ටික ගන්න. හරි පුතේ අපි රෙකෝඩින්ග්ස් එක පුතාලාට දානවා. සහ මේ පේපරේ පැහැදිලි එකක් මීට වඩා පැහැදිලි ස්කෑනින් කොපියක් පුතාලාට දානවා. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි අභ්‍යාස ටිකක් දානවා පුතේ. ඒක පුළුවන් නම් තනියම කරන්න අපි ලබන සතිය සාකච්ඡා කරනවා. අලුත් පුතාලා ඉන්නා නම් පොඩ්ඩක් පන්ති ගැන කොහොමද පුතාලා ඩි හිතෙන්නේ අන්න ඒ ටික පොඩ්ඩක් मेसेज दें अदर फांति अट गुड नाइट।